गोभी जाने यार कोहरा नतुआ कोहरा नतुआ मुलुमनिनमा मुलुमनिनमा प्रगमतियन युक्त पोहरा आपे गोविंद गेंदो विलिका कारक सहित बगलोह अधिक पोहरा गिनाइने के नतर बिंदो लोकेतियन कुरुकम दल आपट गेने के नतर करंदो इरे पास से प्रगमतियन युक्त पोहरा गोवियाट लबा दिन अतरे කාබනික පොහොරක් ගොවියට හඳුන්වා දීලා මේක මිශ්‍ර කට යන්න ඕන දැනටත් අපි ගොවියෝ මල් වගාව කරන්නේ මිශ්‍ර ඊට පස්සේ හරිතාගාරවල වගා කරන ගොවියෝ මේක කරන්නේ මිශ්‍ර බුලත් ගොවියා කරන්නේ මේක මිශ්‍ර දැන් තමුන්නාන්සලත් ගොඩක් වෙලාවට මේ වැලි පොළව නිසා මේ වැලි පොළව යම් කිසි කාබනික තත්වයක් හියුමස් තත්වයක් හදාගන්න ඕන නිසා තමුන්නාන්සලා මුලින් පටන් ගන්න කාබනික පොහොරවලින් කතන්දරයක් තියෙනවා මෙන්න මේක ඉතා බරපතල කාරණයක් මේ කොළුවට ගන්න मामी की ने कार नोट लूट गांडे इंडियानु गोवी सटनक गियान इंडियानु गोवी आरा गलिया लोक इतिहासे दीर्घतम गोवी आरा गलिया इंडियानु गोवी आरा गलिया इंडिया वे पार्लिमेंट वे पनात तुनक सम्मत के बाव एक पनात की मुकद्दा उन्हें इंडियानु गोवी आटा तमुंगे अस्वन ने मिल तीरने के लिए में यम आईटी आते बना मैं आईटी एक මුදලායිලා තමයි ඒක තීරණය කරන්නේ. එවන ඉන්දියානු ගොවිය මේ අයිතියක් යම් අයිතියක් තියාගෙන හිටියා. ඒ අයිතියට ෂොට් එක දෙනවර පන මරික පනසෙන්. අනිත් පනත් දෙකින් මොකද්ද වෙන්නේ? ඉන්දියාවේ අදානි සමාගම වාගේ සමාගම් වලට ගොවියා සතු ඉඩම් ටික අයිතියරව සමාගම් වලට. සමාගම් ඉන්දියානු ගොවියගේ ඉඩම් ටික සමාගම් සතු කර ගන්නවා. එහෙමනම් ඉන්දියානු ගොවියට සිද්ධ වෙනවා මේ සමාගම් යටතේ වැටුප් ශ්‍රමිකී බෝඩ පත්ින්ද කුලී කව්වි බෝඩ පත්ින්ද එතකොට මෙන්න මේකත් එක්ක තමයි ඉන්දියානු ගොවියා මහා දෙවන්ත අරගලයක් පටන් ගත්තේ ඒ අරගලේ හිටියේ කොම පිළිමි කට්ටිය ගෑනු කට්ටිය අරගල විමේ හිටියේ නෑ ගෑනු කට්ටි හිටි ගොවි බිමේ ගෑනු අය තමයි හාන්නේ පෝරු ගන්න වපුරන්නේ ඔක්කොම ටික කරන්නේ වගා බිමේ වැඩ කරන්නේ ගෑනු කට්ටිය පිළිමි කට්ටිය ගෙවල් වලට යන්නේ ඒගොල්ලෝ කූඩාරම් ගහගෙන අට්ටාල ගහගෙන ඒගොල්ලෝ සටන් බිමේ ලක්ෂ දානක් සටනට එකතු වුණා. ඔගොල්ලෝ මතක ඇති පොලිසියෙන් එනකොට කඳුළු ගෑස් ටැංකිය අරගෙන එනකොට බැටරිල් දාලා තියෙනකොට ගොවියොත් එනවා ට්‍රැක්ටර් වර්ගෙන. ට්‍රැක්ටර් අරගෙන ගිහින් දොරවංගල හප්පනවා. ඊට පස්සේ ට්‍රැක්ටර් ගිහලා කොළ පා ගන්නවා වගේ මෙන්න කරකවනවා. පොලිස් ජීප් වල හප්පනවා දොරවංගල හින්දි චිත්‍රපටි වගේ උඩින් වීසිලා යනවා. එහෙම තමයි ගොවිය අරගලයට සම්බන්ධ වෙන්නේ. නව දිල්ලි නගරයට ඇතුල් වෙන ප්‍රධාන දොරකු ඔක්කොම වැහුවා. කොහමද වැහුවේ? උසාවි නියෝග පිට උසාවි නියෝගාව ගොවිය පඩේකට ගණන් ගත්තේ නැහැ. කොහමද නව දිල්ලිය වැහුවේ? ඉන්දියාවේ ප්‍රධාන අගනගරේ වැහුවා. යන්නත් බෑ ඉන්නත් බෑ වැහුවේ කොහමද? ගොවියෝ ගියා ලක්ෂ ගාණින්. ඊට පස්සේ ප්‍රධාන ඇතුල් වෙන දොරකු ඔක්කොම ටික ඊට පස්සේ මෙව විද්දා. විදලා මෙන්න මේ සයිස් යකඩ පොළු ගැස්සුවා. ඊට පස්සේ ගිනාවා मेटल गिनाव सिमेंट गिनाव वेली गिनाव ओक्कम मशीन लोडिंग अनुवा आनल ओक्कम कंक्रीट केलुवा यकड पोलु थाई करला कंक्रीट केलुवा एरवासे पल बंदगन गुबियो हिटिया उयन काकन हिटिया महा देवंत गुबि अरगलिया ए अरगले दक्का मेत्तरम मटत आसा हितुने अको इंडिया वट गया ना आरे शोकनी नियम गुबियो नी हे इन्नी केला में मुन गुबियो दिकेले तेनवा ए अरगले दक्का एमनां अन्न इंडियानु गुबियागे ए गुबियांगले पन्नरे तमुन्नांसला गंडोनी हमारा එතකොට පෝර මිටි මේ වෙද්දි 18ක් වුණ තැනමට නමුත් එක පෝර මිටි හම්බලා තියෙන මේක රණ්ඩු කරලා අරන් ආ පෝර මිටි. එතකොට පෝර තියෙනවලු 100ට 1යි දශම ගානක් තමයි පෝර හිගයක් තියෙන්නේ. එතකොට මිනිස්සු ගිහිල්ලා කුස්කර්ම ගා ඔට්ටු එන්නේ මිනිස්සුන්ට මේ ගෙවල් වල වැඩක් නැතිවද? නෑ. එතන මම කියා පෝර ගන්න කියලා. එතන ගිහිල්ලා ගහ ගන්නවා මිනිස්සු. ඊට පස්සේ මම හැරලා ගෙදර ආවා. එතන ගිහිල්ලා නිකන් අපිට කුටි ගන්න බෑනේ. ඉතින් මේ පෝර වලට එක පෝර මිටියකට ගිහිල්ලා එතන කුටි කාලා අපි ඇවිල්ලා මේ එහෙම ජීවත් වෙන්න බෑ අපිට. ඉතින් මේක අපි අවුරුදු මම දැන් 25කට ඉස්සෙන්නම මම මේ ගවිතා රස්සාව කරනවා ඉතින් මේ මුදාලිකා සම්පත් මුදාලිකා මම වැඩ කරුවා ඉතින් එයා අපිට වැඩ දෙනවා එයා මේ කියන්නේ එයා විතරක් ගවිතා කරන කියලා හිතන්න එපා ඒ කියන්නේ එයා මිනිසුන්ට එයා වැඩ දෙනවා ඉතින්
එවගේ අපිත් වැඩ කරනවා ඉතින් මම ගොයි දැන් කරනවා නමුත් තෙල් පොර ටික නැහැ දැන් මේ කියන පොර තියෙනවා කියලා නමුත් අපිට නම් පොර හම්බෙලා නැහැ දැන් හැදෙන මිනිස්සු මේ මිරිස් තනි කර කොච්චි කරලා ලගේ මිරිස් ඔය පොර නැහැ තෙල් නැහැ මේ හැදෙන මිරිස් මේ තමයි මිරිස් ගා ඔය හම්බෙන පොර තෙල් අරන් තියනේ වර ගහපුව තමයි ඒ කියන්නේ මේ මිරිස් කරලා මේ ඉන්නේ නැහැ නේ ඕක නේද මේ මිරිස් කරලේ ෆිනිෂින් එකක් නැහැ නැහැ අදිනා මේක ලොකු වෙලා නැහැ තාම ලොකු වෙන්න ඕන ලොකු වෙන්න ඕන දාන්නත් එන ඔය පොර මේ මේ ක්‍රිමිනාසික නැතුව ගියාම තමයි මේ ලෙඩේ එළියට තමයි මේක දිලීර ගහන්න ඕන දිලීර ගහනොත් මේක හරියන්නේ නැහැ මේක මේක තල හිතපු ගමම මේක ඇදිගෙන එනවා මේ දිලීර නැත්තම් ඒ කියන්නේ හිතපු සතියේ ඉඳන්ම ගහන්න ඕන දිලීර ක්‍රිමිනාසික දවස් පහලෙන් පාවට ක්‍රිමිනාසික ගහනවා දිලීර ගහන්න ඕන ඉතින් මේව නැතුව කරන්න බෑ අපිට කොහොමද උදු ගානක් අපි වැඩ කරනවා ඉතින් අපිත් එක්ක මෙයා ගාව ඉන්න දවස් මේ 15ක් විතර වැඩ දවසට අඩුමතර 15ක් විතර වැඩ කරනවා ඉතින් මේ මිනිසුන්ට මෙතන රසායනක් නැහැ කියන්නේ ඉතින් ඔක්කොමල්ල බඩින් ඉන්නේ තමයි ඉතින් මේකට අපි ඕන අපිට මේ රසායනික පොර ඕන කිරුනාසික ඕන දිලීර ඕන ඔක්කොම ඕන තැලමැක්කා තැලමැක්කා මේක ඉන්න මේ සතා ගොඩක් කුඩයි දැන් මේ අරන් එදි හිටියා දැන් නැහැ මේ සත්වයා නම් දැන් අර ওই මිරිස් කොටි මේ ඔක්කොම තැලමැක්කේ හානිය තියෙන්නේ මේකේ ඉතින් එයාට ඔක්කොම විදිහට තැලමැක්කේ හානිය දැන් මේක සැප්තැම්බර් තමයි අපි මේක අයින් කරන්නේ මිඩ් සැප්තැම්බර් මේ මාසේ සැප්තැම්බර් තමයි මේක අපි අයින් කරන්නේ මේක ඊට ඉස්සෙල්ලා විනාශ වෙලා තියෙනවා මේවා මේවා ගාවි මේක සත්තු ඉන්නා මේක පොඩි සත්තු ඉන්න පොඩි හිමේ අය හිම සත්තු කියවට මේ ලොකු සත්තු නේ ඉන්නේ ඒක පේන ආඩුයි ඉතින් මේ දිමේ ඩොට් ලෙඩේ තියෙන මේ දිලිලා මේ ඩොට් ලෙඩේ මේ ඉතින් මේ අපි එක පැත්තෙන් ගෙන කාබරේ කියලා කාබනික මොන විදිහ හරි දාලා අපි චූටි ප්‍රමාණයක් කරමු වතුර 10 කරන එක නතර කරුවා කියලා කියන්නේ. ඒතර එහෙම බලපුවම බෝගවල මේ මේවල ඉලවල මිල කොහොමද වෙන්නේ? ඒතර පිටියේ අරද්දීපේ ගොවියා මේ වෙනකොට උද්ඝෝෂණ කැමාලට යොමු වෙලා තියෙනවා. ඔවුන්ගේ වගාවට සුදුසු ප්‍රමිතියෙන් යුතුව පොහොර නොමැතිකම මේ ආණ්ඩුව මේ ගොවි ජනතාවට පොරොන්දු දීලා තමයි බලයට ආවේ ඔවුන්ට නොමිලේ පොහොර ලබා දෙනවා කියලා. ජනාධිපතිවරයා ජනාධිපති වේදිකාවේ ඉතා පැහැදිලිවම මේ ගොවි ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා අයියා කිව්වා පොහොර නිකන් දෙන්න ඒ නිසා මේ සියලු ගොවින්ට පොහොර නොමිල ලබා දෙනවා කියලා. අද ඒ ජනාධිපති තුමාම මේ පොහොර කප්පාදු කරලා තියෙනවා. ඔහු ජනාධිපති වේදිකාවටදී ඔහුට දැනගන්න ඕන මේ රටේ මල් පැලේ සිටම පොල් ගහ දක්වාම මේ ගොවි ජනතාව පොහොර මේ රති ලබා දෙන ඔවුන් ලබා දෙනු මෙතෙක්ක ලබා දෙනු පොහොර වලින් තමයි මේ කුෂකර්මන්තය ගෙනියන්නේ කියලා. හැබැයි ඌට ඒක අමතක වෙලා තියෙනවා අවුරුද්දක් යන්නේ ඉස්සෙල්ලා. අද මේ ගොවි ජනතාව ඔවුන්ට කියන්නේ නැවත මතක් කරගන්න ඔවුන් දිව පොරොන්දු ඉටු කරන්න කියලා. ඒ වගේම තමයි පුත්තලන් දිස්ත්‍රික්කයේ නායකයෝ මේ ආණ්ඩුවේ නායකයෝ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මැතිවරණ ඉදිරිපත්ෙදි කිව්වා මේ ගොවි ජනතාව රැකගන්නවා ඔවුන් වෙනුවෙන් අපි කැප වෙනවා කියලා. අද අපි කියනවා මේ දිස්ත්‍රික්කයේ ඉන්න නායකයාට පොදුජන පෙරමුණේ නායකයාට කියනවා අද මේ කල්පිටියට එන්න ඇවිල්ලා මේ ජනතාවගේ බිම් වලට වෙලා තියෙන මොකද්ද කියලා බලන්න ඔවුන්ට වගාව කරගන්න බෑ මේ ලක්ෂ ගණන් වියදම් කරලා කරන වගාව විනාශ වෙලා ඒ නිසා මේ කල්පිටියේ ජනතාව සුදු වැලි පසේ මේ ගොවිතැන් කරන්නේ ඒ ගොවිතැන්ට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න මේ පුත්‍රන් දිස්ත්‍රික්ක නායකයෝ ඒ වගේම ආණ්ඩුවේ නායකවන්ට බැරි නම් ඔවුන් මේ රටේ ජනතාවගේ කොඳු නාරට විනාශ කරමින් තමයි තියෙන්නේ ආහාර හිගයක් මවනවා මේ ක්‍රියාවලිය ඇතුලේ ඒ නිසා අපි අවධාරණය කරනවා ඉතා ඉක්මනින් මේ ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න